යාළුව හැමෝටම ඕන අදත් අපි ආවා ඔයාලා ආදරය කරන ඔයාලා ආස කරන එමි යමි වැඩසටහන අරගෙන මේක නෙවෙයි ඔව් මං අත පාරේ නොකොට මට අමුතු සත්‍යයක් ඇහුණනි ඒ මොකක්ද නේ මොකක්ද දන්නවද ඔව් මෙන්න මෙහෙම එකක් ඇයි මොකද ඔය හිනා වෙන්නේ? ඕක ඕක මොකක්ද නේ අමුතු සද්දයක්ද? ඇයි නැත්තම් මට වෙනද අහුන්නේ නැහැ නේ ඔය සද්දි. ඉතින් අවුරුදු කාලෙටනේ කොහා කෑ ගහන්නේ? හේ අවුරුදු කාලෙට කොහා කෑ ගහනවා? ඔව්. ඔයා හොම කියනකොට මට සින්දුවකුත් මතක් වුණා. ඒ මොකද්ද? ඔන්න හදන්නකෝ ඈ. කියන්නකෝ ඉතින්. කොහෝ කොහෝ. ඔහේ ඉඳන් කොහෝ කියනවතෝ. අපි ආනේ මේ ප්‍රදීප් මාමනේ ආයුබෝවන් 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 මාමි ආයුබෝවන් අපිට අද ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ප්‍රදීප් මාමගෙන් නේද අපි අවුරුද්ද ගැන ප්‍රදීප් මාම අපිට කියලා දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ ඇත්තටම ප්‍රදීප් මාමේ අවුරුද්ද කියන්නේ මොකද්ද අවුරුද්ද කියන්නේ අපි දැන් කැලෙන්ඩරේ හැටියට නා මාස 12ක් ගෙවලා ඊළඟ මාස 12කට අපි ප්‍රවේශ වෙනවා කියන එකයි අලුතෙන් පටන් ගන්නවා කියන එකයි නේද දැන් හැබැයි ඕක ජ්‍යොතිෂ විද්‍යාව අනුව නම් සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීම කියලා තමයි අපි අලුත් අවුරුද්ද කියලා හඳුන්වන්නේ මේ මේ පොඩක් ඉන්නකෝ පොඩක් ඉන්නකෝ ඔය ඔය මේ මේ මේස රාශියට එනවා කිව්වට මේ අපේ මේස උඩ එහෙම එකක් නැහනේ නෑ නෑ මේ මේසෙ නෙවෙයි දැන් අපිට මේ අහසේ මේ පේන්නේ නැහැ මේ රාශි මෙහිමයි මෙමයි කියලා වෙන් කරලා නැහැ හැබැයි ජ්‍යොතිෂ විද්‍යාඥයෝ මේක වෙන් කරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ මානෙට අනුව තමයි අපි මේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව රාශි 12ක් තියෙනවායි කියලා තමයි කියන්නේ මේ රාශි 12න් අන්තිම රාශිය තමයි මීන රාශිය එතකොට 12 වෙනියගේ ඉඳන් ආපහු පළවෙනියට එනවා. ඒ කියන්නේ මේෂ රාශියට. තේරුණාද? අනේ මේ ප්‍රදීප් මාමේ. ඔව්. අපිට කියන්නකෝ මේ අවුරුද්ද ලබන්න කලින් තියෙන චාරිත්‍ර මොනවද කියලා. ආ, ඔව්නේ. දැන් අවුරුද්දට පෙර චාරිත්‍ර. ඊළඟට අවුරුදු දවසේ චාරිත්‍ර. ඊළඟට අවුරුද්දෙන් පස්සේ පසු චාරිත්‍ර. මේ වගේ අපිට ಜಾති තුනක් තියෙනවා චාරිත්‍ර වර්ග. හරි. දැන් අපි මේ ඉන්නේ අවුරුද්දට පෙර චාරිත්‍රනේ නේද? දැන් අපිට අවුරුදු ලබන්න බොහොම ටික දවසයි තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම පරණ අවුරුද්දට ස්නානය කිරීම. ඒ කිව්වේ මොකක්ද එමි? මේ ස්නානය කියලා කිව්වේ මේ ස්නානය මාරු කරනවා වගේ එකක්ද? නෑ 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 අවුරුද්දට කලින් නාන්න ඕනේ. ඈ? ඕ. ඉතින් අනේ මම හැමදාම නානවනේ ඔබට අවුරුද්ද එන්න ඕනේ. අනේ මේ බොරු කියන්න එපා. ඔයා කොයි දන්නේ නාන්නේ කියලාවත් නාවක. මේ ඔයා තමයි නාන්නේ නැති හැමදාම නාන්නේ ඔයා. හරි හරි හරි. දැන් අපි හැමදාම නානවා තමයි. හැබැයි අලුත් අවුරුද්දට කලින් නාන එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. මොකද අපි දැන් අලුත් තැනකට පිවිසෙන්න යන්නේ. අපේ ජීවිත අලුත් කරගන්න ලෑස්ති වෙන්නේ. හා ඒ හින්දා අපි ටිකක් ඒක ගැන හරිම අමුතු ප්‍රමෝදයකින් තමයි අපි දැන් අලුත් අවුරුද්දක් බාර ගන්නයි ලෑස්ති වෙන්නේ කියන හැඟීමෙන් තමයි අපි පරණ අවුරුද්දට නාන්න ඕන. අනේ අපිට චුට්ටක් කියලා දෙන්නකෝ මේ අවුරුද්ද හැදෙන්නේ කොහොමද කියලා. ඔව් දැන් අපේ රටේ විතරක් නෙමෙයි මේ විශේෂයෙන් ඉරත් එක්ක ගනුදෙනු කරන රටවල් ගොඩක් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දකුණු ආසියාව ගත්තොත් එහෙම ලංකාව ඉන්දියාව බංගලාදේශය මේ වගේ රටවල් ගොඩාක් තියෙනවනේ අපි නේද ඔව් එතකොට අන්න ඒ අය විශේෂයෙන් මේ ඉරට වැඳීම එහෙම නැත්නම් ඉරනේ අපිට මේ හැමදේම දෙන්නේ නේද ඒ කියන්නේ පොළොවෙන් අපිට පොහොර දෙන්නේ පොළොවට ජීවය දෙන්නේ එතකොට මේ පොළොවට අපි වඳිනවනේ නේ එතකොට ඉරට වඳිනවා අපි හඳටත් වඳිනවා නේද මේ වගේ මේ ශක්ති ප්‍රබවයන් අපි කියලා අපි කියන්නේ මේවට ගරු කිරීමක් විදිහට තමයි මේ අලුත් අවුරුද්ද සමරන්න පටන් ගත්තේ එතකොට එක එක රටවල් වල එක එක සංස්කෘතීන් වල මේ එක එක අයට අනන්‍ය වෙන විදිහට මේක චාරිත්‍ර විදිහට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා දැන් සමහර රටවල් වල මේ තියෙනවා විවිධාකාරයේ චාරිත්‍ර සමහර ඒවා නම් අපිට කියන්නත් බෑ මෙතන. ඒ හින්දා නොකියයි මුනේ. අනේ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුණා නේද මේ? අනේ ඔව්. මම දන්නේ නැති ගොඩාක් දේවල් මං අද ඉගෙන ගත්තා. ඔව්. මේ ප්‍රදීප් මාමේ? ඔව්. ප්‍රදීප් මාමා බලලා තියෙනවද? මිස්ටර් ෆොක්ස් කියලා කාටුන් එකක් තියෙනවා. බලලා තියෙනවා බලලා. එහෙමනම් අපි අපේ යාළුවන්ට ඔන්න පෙන්නනවා මිස්ටර් ෆොක්ස්.